වරාය නගර ඉදිකිරීමේ කටයුතු කාලයක් කෙරීගෙන ගියා. ඒ නතර කරුණු ලැබුවා. ඇයි ඒ නතර කළේ? ඒ නතර කළේ පැහැදිලි කරුණු ගණනාවක් නිසායි. ඉන් පළමුවෙන්නේ නිශ්චිත පරිසර අධ්‍යයනයක් සිදු නොකොට කිරීම නිසායි. ඒ වගේම නිශ්චිත සමාජ අධ්‍යයනයක් සිදු නොකර තිබුණු නිසායි. ධීවර ජනතාවට, ඒ වගේම මේ අවට ජීවත් වෙන ජනතාවට මොන විදිය බලපෑමක් ඇති වෙනවද? සාගල රළ කොයි ආකාරයට වෙනස් වෙනවද කියන එක ගැන නිශ්චිත අධ්‍යයනයක් සිදු නොකර තිබෙච්ච නිසායි. ඒ වගේම විශේෂයෙන්ම මෙහි හෙක්ටයාර 20කට ආසන්න ප්‍රමාණයක් ස්වාධීන, ඒ කියන්නේ නිදහස් ප්‍රදේශයක් හැටියට, සින්නක්කර ප්‍රදේශයක් හැටියට එම චීන සමාගමට පැවරීමට දීපු තත්ත්වයක් එක්ක ලංකාව තුල වෙනම ස්වෛරී වෙනම රාජ්‍යයක් මෙතන ඇති වෙයිද කියලා තිබිච්ච ගැටලුව. ඒ වගේම මෙහි අරමුණ මොකද්ද? මෙතරම් වියදමක් කළා කරන මේ ව්‍යාපෘතිය අරමුණ මොකක්ද? මේ ධන උත්පාදනය කරන්නේ කොහොමද? රැකියා උත්පාදනය කරන්නේ කොහොමද කියන එක පිළිබඳව තිබිච්ච ගැටලුව. මොකද මුල් අවස්ථාවේ අදහසක් තිබුණේ ෆෝමියුලා 1 රේස් පදින්න පිටියකුත්, ඒ වගේම හෝටල් සහ සාමාන්‍ය නේවාසික තත්ත්වයන් යටතේ තිබෙන සාමාන්‍ය නගරයක් හැටියටයි මේ යෝජනා වෙලා තිබෙන්නේ. මේ රජයේ විසින් අපි වෙනස්කම් ගණනාවක් කළා. පළවෙනි එක තමයි අර ස්වාධීන රාජ්‍යයක් වෙනම රාජ්‍යයක් විදේශ රටකට අයත් රාජ්‍යයක් ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ ඉදිකිරීමට දීලා තිබිච්ච වරම අහෝසි කළා අපි. ඒ වෙනුවට 99 අවුරුදු බදු ක්‍රමය පොදුවේ අනුගමනය කරන බදු ක්‍රමය ඇති කළා. ඒ වගේම මේ ගිවිසුම අත්සන් කළ තිබුණේ කලින් වරාය අධිකාරියත් එක්ක. වරාය අධිකාරියට නීත්‍යානුකූල අයිතියක් තියෙනවද භූමිය ගොඩ කරන්න කියන ගැටලුව ඇති වෙච්ච නිසා තමයි මෙය නාගරික සංවර්ධන අධිකාරියට අපි නිල වශයෙන් ලබා දුන්නේ. අද මේ ක්‍රියාවලියෙන් පස්සේ ජනාධිපතිතුමා විසින් මේ ප්‍රදේශය නාගරික සංවර්ධන අධිකාරියට ලබා දෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය මේ ප්‍රදේශය සුවිශේෂී නාගරික කලාපයක් ලෙස ගැසට් කරනවා. ඊට පස්සේ මේ සංවර්ධනය කරන්න පුළුවන්. කලින් තිබිච්ච ආකාරයට වරාය අධිකාරිය යටතේ තිබුණා නම් එවැනි කිසිම නීතිමය ප්‍රතිපාදනයකින් මේ ප්‍රදේශ නීත්‍යානුකූලව සංවර්ධනය කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේ ක්‍රියාවලිය කරගෙන යනකොට ආව එක ගැටලුවක් තමයි, කවුද මේ නගරයට ජලය සපයන්නේ, විදුලිය සපයන්නේ, කසල අදින්නේ, ප්‍රවාහන පහසුකම් සපයන්නේ කියන ගැටලුව. ඒක සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා රජයේ වගකීමක් හැටියට තිබුණේ. අපි ඒක වෙනස් කළා. රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් බාටපත් කළා. ශ්‍රී ලංකා රජයට එන්න තිබිච්චේ බර ඉවත් කළා. ජල සැපයුම, විදුලි සැපයුම, කසල ඉවත් කිරීම සහ අනිකුත් කාරණා පිළිබඳ වගකීම රජයත්, ඒ වගේම ඒ අදාළ ආයෝජන සමාගමත් එක්ක අද බෙදා හරගෙන තියෙනවා. ඒ වගේම තිබුණා ප්‍රශ්නයක්, මේ වරාය නගරයේ ඉදි කළ අවුරුදු 40ක් යනකම් සම්පූර්ණ නඩත්තු කටයුතු ශ්‍රී ලංකා රජය සිදු කළ යුතුයි කියලා. අපි ඒකත් වෙනස් කළා. ඒ ශ්‍රී ලංකා රජයත් ආයෝජන සමාගමත් අතර හවුල්කාරීත්වයක් මගින් එක කරන්න පිළියම් යෙදුවා. ඒ මගින් ශ්‍රී ලංකා රජයට එන්න තිබිච්ච සුවිශාල වැය බරක් අපි වෙනස් කළා තියෙනවා. ඒ වගේම අපිට කියලා තිබුණා මේක පිරෙව්වට පස්සේ ශ්‍රී ලංකා රජයට බැහැයි කියලා අවුරුදු 3ක් යනකම් කිසිම සංවර්ධනයක් කරන්න. අද අපි ඒ වගන්තියත් වෙනස් කළා. ශ්‍රී ලංකා පුරෝපු දවසේ සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය වටපිටාව සකස් කළ තිබෙනවා. ඒ අනුව අපි පළමුවෙන්ම බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා රජයට අයිති බිංකොටස්වල ප්‍රධාන මට්ටමේ අන්තර්ජාතික පාසලක්, ප්‍රධාන මට්ටමේ සම්මන්ත්‍රණ ශාලාවක් සහ රෝහලක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ කොටස්වල අපි වහාම මේ වසරේම මේක නීත්‍යානුකූලව නාගරික සංවර්ධන අධිකාරියට ලැබුණාට පස්සේ ක්‍රියා කරන්න අපි යනවා. ඒ වගේම මේක නතර කළා කියලා අපට දඩ මුදලක් ගැහුවා $190 million. අපි ඒකත් සාකච්ඡා කළා. අර තිබිච්ච ෆෝමියුලා 1 කාර් රේස් පදින්න තිබිච්ච උමතු ඒ මාර්ගය අයින් කළා. ඒක අපි උද්‍යානයක් බවට එක පැත්තකින් පරිවර්තනය කරන ගමන් ඉඩම් හොමාරුවක් කළා. යදාලා ආයෝජන සමාගමත් එක්ක අපි ඒක වෙනස් කරගන්න උත්සාහ කළා. ඒ වගේම ගරු මූලාසන ආරූද මණ්ඩිතුමනි, මේකට අපි බලගතු අරමුණක් දුන්නා. ඒ අරමුණ තමයි මූල්‍ය නගරයක් බවට මේ නගරයේ ගොඩ නැගීම. අපි දන්නවා ලන්ඩන් නගරයේ යුද්ධෙන් පස්සේ මූල්‍ය නගරයක් හැටියට ලෝකයේම ධනවතුන්ගේ ධනය තැන්පත් කරන මධ්‍යස්ථානයක් හැටියට ගොඩ නැගුණා. ඒ අනුව නව නීති පද්ධතියක් අනාගතයේ එනවා. ඒ නව නීති පද්ධතියත් එක්ක අලුත් ආකාරයට මේ වරාය නගරය තුළ අවට කලාපයේ තියෙන ධනවතුන්ගේ ධනය අන්තර්ජාතික මූල්‍ය ආයතනවල තැන්පත් කිරීමත්, ඒවා ආයෝජනය කිරීමටත් කටයුතු යෙදෙනවා. ඒ වගේම මේ සඳහා වෙච්ච මූල්‍ය ගොඩනැගිල්ල, ඒ ගොඩනැගිල්ල රුපියල් බිලියන 65ක වියදමින් දවැන්ත ආයෝජනයක් හැටියට මේ වසරේම අපි ලබා දෙනවා. ඒ ගොඩනැගිල්ල ඉදිකිරීමේ පහසුකම තේ බලාපොරොත්තු වෙනවා. මේ අවට කලාපයේ නගරවල දැනට මූලස්ථාන පවත්වගෙන යන මූල්‍ය ආයතන පමණක් නෙවෙයි, අනිකුත් ආයතන ගණනාවකුත් මෙතෙන්ට ගෙනල්ලා මේ ස්ථානය ඉන්දියානු සාගරයේ ප්‍රධාන මර්මස්ථානයක් කරන්න.